අධිකරණ ඇමතුමත් මෙතන ඉන්න නිසා විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ කටානේ ඕමාන ජාතිකයේ ක්‍රියාත්මක කරන ෆැක්ටරියක් තියෙනවා. මේ ඕමාන ජාතිකයට ගිහිල්ලා ගහලා අද මේ ආයෝජකයා මේ ආයෝජනය සම්පූර්ණයෙන්ම අරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. කටාන ප්‍රදේශයේ ජනතාව අද අපහසුතාවයට ලක් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. මේකෙන් රැකියාව කරන 500කට ආසන්න පවුල් අද අන්ත අසරණ වෙලා තියෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පුද්ගලයාට ගහපු පුද්ගලයන්ව අද අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට තවදුරටත් ලංකාවට ආයෝජක වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඉතින් ආණ්ඩුවට වගකීමක් තියෙනවා දේශපාලන බලපෑම් මත මෙවැනි පුද්ගලයන් මේ විදියට හැසිරෙනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා ආයෝජකයන්ටත් විශ්වාසය ගොඩනගන්න. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ කටාන ආසනයේ අහිංසක මිනිස්සුන්ගේ රැකියාවල් අහිමි වෙන එක වළක්වන්න අවශ්‍ය කරන කටයුතු කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා කතානායකතුමනි. මේ කර්මාන්ත ශාලාව තියෙන්නේ කටාන ආසනයේ මායිමේ දියුලපිටිය ආසනය තුල. අපි ආයෝජකයෝ අද රටට ගේන්න මේ දතවලි කන වෙලාවේ මේ ඉන්න ආයෝජකයෝ රැකගන්න නැතුව ගහලා පනනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මේකට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන මේ ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පවුල් 500ක් විතර අද අනාථ වෙලා ඉන්නවා. අපි බලවත් අප්‍රසාදය පළ කරන නීතිය හරියට ක්‍රියාත්මක කරන දේශපාලඥයෝ සම්බන්ධයි. විශේෂයෙන්ම මේ කටාන සිද්ධිය ගැන කතා කරනකොට මේ සභාවේ ඉන්න රාජ්‍ය අමතිවරයෙක් කරන ඉන්දික අනුරුද්දර තමයි ඇඟිල්ල දික් වෙලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව අපි දන්නවා මේ කප්පන් සම්බන්ධව බොහොම ප්‍රසිද්ධයි. දැන් මැයි 9 වෙනිදාද මේ මැයි 9 වෙනිදාක් නිර්මාණය වුණේ මේ කම්පන් සංස්කෘතිය නිසා. ඒ නිසා පැහැදිලිවම ආයේ එතෙන්ටද මේ ගමන් කරන්නේ. විශේෂයෙන් මේ රටට ආයෝජකයෝ ඕන වෙලාවේ ආයෝජකයෝ පැත්ත බලා දෙන්න තුව ආපහු යනවා. මේ වගේ රාජ්‍ය අමතිවරු කටයුතු කරන ආකාරයට වහාම අපි ජනාධිපතිවරයාට කියනවා ඔව් ඉවත් කරන්න. ඒ වගේම සභාවේ සභානායකවරයා ඔබතුමා වැරදි කතාවක් කිව්වා. ඔබතුමාලා ඉල්ලගෙන කාලා තමයි මේ 9ක් හදාගත්තේ. ඒ නිසා රටේ මිනිසුන්ට බයින්න එපා. ඔබතුමාලා ඉල්ලගෙන කෑවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.